මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ අරහත්වය කියලා කියන්නේ අපට අදකින්ට පුළුවන් පරම පවිත්‍ර තත්ත්වය. ඒතර අපේ හැම කෙනෙක්ගේම අභිලාෂය වෙන්න ඕන අරහත්වය. ඒතර මේ අරහත්වයේ සම්බන්ධ අදහස මේ ගෞතම බුදු සසුනේදීම මතු කර ගැනීමටයි අපි දක්ෂ විය යුතු වන්නේ. මොකද මේ අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක්, අත්පත් කරගන්න පුළුවන් දෙයක්. මොකද මේ බුද්ධ ශාසනය තවමත් දුර්වල වෙලා නැහැ. කාලයක් යනකොට බුද්ධ ශාසනයේ ප්‍රතිබල සම්පන්නකම කඩා වැටෙනවා. ඒක ධර්මතාවයක්. ඒකට බොහොම කාලයක් යන්න ඕන. ඒ වගේම නොයෙක් දෘෂ්ටිගත වෙච්ච අය මේ බුද්ධ ශාසනයේ ඒගොල්ලන්ගේ දෘෂ්ටියට අනුව කියවන්න පටන් ගන්න ඕන. දෙකයි. ඊට පස්සේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ අර්ථය හඹාගෙන ඉන්න ඕන. ලාභ සත්කාර අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ අර්ථය හඹාගෙන ඉන්න ඕන. එතකොට මෙන්න මේ වගේ காரணා නිසා ලාභ සත්කාර අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වීම, බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පරණ වීම, ඒ කියන්නේ අවුරුදු භාග්‍යතුන් හස් පිටනුවන් පාලා සෑහෙන කාලයක් ගත වීම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් පැවිද්ද තුල දායාද වෙලා, ඒකට අපි කියන්නේ ලාභග්ග මහත්තතා කියලා, ඒ අර්ථයේ ඇතුලේ වාසය කරන්න ඕන. එක එක දෘෂ්ටිගත වෙච්ච අය බුද්ධ ශාසනය තුළ ඒ දෘෂ්ටියට අනුව බුද්ධ ශාසනය කියවන්න පටන් ගන්නවා. විද්‍යාත්මක කියවීම තුළින් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බලන්න පටන් ගන්නවා. ඒක බුද්ධ ශාසනය කඩාවැටෙන බලපාන්න පුළුවන්. මොකද මේ බුද්ධ ශාසනයේ පදනම වෙනම කතාවක්, ඒක හැමෝටම හරියන කතාවක් නෙමෙයි. ලෝකේ විවිධ දැනුම් හඹාගෙන යන ක්‍රමවේද තියෙන්න පුළුවන්. බෞද්ධ ඥාන මාර්ගයේ වෙනම එකක්, ඒක ප්‍රඥා ගෝචර එකක්. ඒතර අවබෝධය කරා යන දැන් රහතන් වහන්සේලා ගත්තත් හය ආකාරයකින් රහතන් වහන්සේලගේ ස්වභාවය පැහැදිලි වෙලා තියෙනවා හය ආකාරයකින්. ඒකේ මේ පළවෙනි රහතන් වහන්සේ තමයි පින්වත්නි මේ ශුෂ්ක විදර්ශනාලාභී රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ ශුෂ්ක විදර්ශනාලාභී රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මේ දැන් බුද්ධ ශාසනය පැහැදිලි කරන්නේ ධ්‍යාන සමාපatti උපදවාගෙන ධ්‍යානසිත විදර්ශනා කරලා අරහත්ත්වේ කරා යන රටාවක්. ඒක එකම රටාව නෙමෙයි. දැන් සුස්ක විදර්ශක රහතන් වහන්සේ කියලා කියන්නේ අර ධ්‍යානෙ උපදවා ගන්නේ නැතුව ඍජුවම විදර්ශනාවට එකතු වෙනවා. ତୁ ඍජුවම විදර්ශනාවට එකතු වෙලා ඒ විදර්ශනාව තුල අවබෝධය කර යනවා. ඒ අවබෝධ ඒ කියන්නේ ආශ්‍රව ක්ෂය කළාට කිසිදු අභිඥාපාදක තත්ත්වයක් උන්වහන්සේ තුළ පවතින්නේ නැහැ.
මේක එක්තරා රහතන් වහන්සේ නමගේ ස්වභාවය. ධ්‍යාන සමාපත්තිය ආදී උපදවගන්නේ නැහැ. කෙලින්ම උන්වහන්සේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටමත් ධ්‍යානයට, විතර්කයේ සංසිඳුණු දෙවැනි ධ්‍යානයට, මේ ආදි වශයෙන් ධ්‍යාන සමාපත්ති වලට සමවදින්නේ නැහැ. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? කෙලින්ම විදර්ශනාවටම යොමු වෙනවා. ස්කන්ධ ආයතන ධාතු ටික අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විමසන එක තමයි ප්‍රධාන කොට මතු කරගන්නේ. ඒතර ඒ ආකාරයෙන් අර විදර්ශනා ඥාන උපදවාගෙන උන්වහන්සේ අරහත්ත්වේ කරා යනවා. ඒතර ඒ අරහත්ත්වේ කරා යන ආකාරය, අරහත්ත්වේ යන ආකාරා යන ආකාරය තුල කිසිදු අභිඥා පාදක තත්වයක් නැහැ. එබඳු අරහත්වයට පත්වෙච්ච අභිඥාපාදක තත්ත්වයන්ට පත් නොවෙච්ච රහතන් වහන්සේ සුස්ක විදර්ශක රහතන් වහන්සේ කියලා අපි කියනවා. ඊළඟට මේ බුද්ධ ශාසනයක් ඇතුළෙම පේනවා ඊට වඩා බොහොම ප්‍රතිබල සම්පන්න තත්ත්වයක්. ආශ්‍රව ක්ෂය කිරීම විසමපාත නැහැ. නැවත භවේ පැනවෙන්නේ නැහැ. එතකොට අරහත්වය ඒ ආශ්‍රව ක්ෂය වීමේ ස්වභාවයේ සමානයි. නමුත් මේ අරහතන් වහන්සේලාගේ විවිධත්වය තුළයි, විවිධත්වයයි පැහැදිලි කරන්නේ. නිකෙලෙස් වීම ගැන නෙවෙයි. ඒතර ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නමක් ගැන ධර්මී කතා කරනවා. ඒතර ඒක අර සුෂ්ක විදර්ශක රහතන් වහන්සේට වඩා ධ්‍යාන උපදවාගෙන අෂ්ට සමාපත්තිම උපදවාගෙන අෂ්ට සමාපatti පදනම් කරගෙන රූපාවචර අරූපාවචර මේ ධ්‍යාන පදනම් කරගෙන අෂ්ට සමාපatti ලාභීව ත්‍රිවිද්‍යාව උපදවා ගත්ත රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ රහතන් වහන්සේලාට රහතන් වහන්සේට කියනවා ත්‍රිවිද්‍යාව ප්‍රාප්ත රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ තුල අර සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ තුල වගේ මේ අභිඥා තත්වයක් නැතිකමක් නැහැ. උන්වහන්සේට පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර භවයන් ආවර්ජණය කරන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේට තරම් කුසලතාවයක් නැහැ. යම් කුසලතාවයක් ඒ ස්වාමීන් වහන්සේට තියෙනවා. ඒ වගේ මේ සත්ව ලෝකේ අරමුණු කරගෙන සත්වයන්ගේ චුතිය සහ උපත දකින්න පුළුවන් ඥාණයක් තියෙනවා. චුතුප්පපාත ඥාණය. කෙලෙසුන් මුලින්ම උපුටා දමපු, මුලින්ම දුරු කරපු ස්වභාවය පිළිබඳ ඒ රහතන් වහන්සේට අධදකීමක් තියෙනවා. කෙලෙස් කොහොමත් ආසවක්කේ ඥාණය උපදවාගෙන තියෙන සිල් රහතන් වහන්සේලා. නමුත් මේ ඒ පුද්ගලයා තුළ කෙලෙස් දුරුවල වෙන රටාව පවා ඒ රහතන් වහන්සේට අරමුණු කරලා බලන්න පුළුවන්. ඒ පුද්ගලයා තුළ කෙලෙස් දුරුවල වෙන ආකාරයත්, කෙලෙස් නැගී සිටින ආකාරයත් පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ අර ආසයානුසේ ඥාණයෙන් දැක්ක තරම් බෑ. නමුත් යම් විශ්ලේෂණයක් ඒ ස්වාමීන් වහන්සේට තියෙනවා. එතකොට ඒ තුන්වෙනි රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ. එතකොට මේ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේටත් වඩා බොහෝම පුණ්‍ය ඍද්ධියක් තියෙන කෙනෙක් තමයි ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට උන්වහන්සේගේ ස්වභාවය තමයි පින්වත්නි ධ්‍යාන උපදවාගෙන අෂ්ට සමාපatti ලාභීව ෂඩ් අභිඥා උපදව ගන්න. රූපාවචර පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන පිළිවෙලට වඩලා අරූපාවචර පඨම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන උපදවාගෙන උන්වහන්සේ තුල ෂඩ් අභිඥා පාදක තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඉද්ධිවිද ඥානෙ තියෙනවා, දිබ්බසෝත ඥානෙ තියෙනවා. මේ කියන්නේ ඔය සාමාන්‍ය කන අභිභවනය කරලා දිබ්බසෝත ඥානයක් දක්වාම අර මහ විශාල කුසලතාවයකින් උපදවාගත්ත අධ්‍යාත්මිකව කෞශල්‍යයක් තියෙනවා. පරචිත්ත විජානන ඥානය තියෙන එන කෙනාගේ හිත දෙස බලාගෙන ධර්ම කතා වේදෙන්න පුළුවන්. පුබ්බේ නිවාසානුසති ඥානය ගැඹුරින්ම තියෙනවා, පෙර ජීවිතයේ කඳපිළිවෙත් දකින්න නුවණක්. ආසවක්කේ ඥානය කියලා ආසවක්කේ ඥානයකුත් තියෙනවා, ආශ්‍රව ක්ෂය පිළිබඳ ඥානයක්.
එතකොට දැන් මේ රාතන්සල සියලු දෙනා වහන්සේටම පොදු ඥානයක් තියෙන ආසවක්කේ ඥානයි කියලා. ඒකෙන් තමයි අරහත්ත්වය සාක්ෂාත් කරන්නේ. නමුත් ඊට අමතරව අභිඥාපාදක තත්ත්වයක් මේ රහතන් වහන්සේ තුල දකින්න ලැබෙනවා. හැබැයි මේ සියලු දෙනා තුල නිකෙලස් වීමේ විවිධත්වයක් නැහැ. කෙලස් වල අඩු වැඩි වීමක් නැහැ. නැවත පුනර්භවයට හැදෙන්න පුනර්භවයේ පිනිස පුනර්භවය ගොඩ නැගෙන්න තියෙන ඔක්කොම කර්ම කෙලස් දුර්වල වෙලයි තියෙන්නේ. ඊළඟට මේ හතරවෙනි රහතන් වහන්සේ තමයි ඔය තත්ත්වයටත් වඩා බොහොම උසස් මට්ටමින් හඳුන්වන්නේ සඩ් අභිඥාලාභී රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ අර මේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවය සිව්පිලිසිම් බියාපත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ අර සඩ් අභිඥාලාභී රහතන් වහන්සේලටත් වඩා ඥාන මට්ටමින් බොහොම ඉහළයි සිව්පිලිසිම් බියාපත් මහරහතන් වහන්සේ. ඒතර මොනවද සිව්පිලිසිම් බියාපත් කියලා කියන්නේ? ආර්ථ ධර්ම නිරුක්ති පටිබාන කියන මේ ඥාන හතරක් සිව්පිලිසිඹියා කියලා අපි කියනවා. ඒවා පදනම් වෙච්ච රහතන් වහන්සේ. ඇත්තට මේ සඩ අවිඥාලාභී රහතන් වහන්සේලටත් වඩා බොහොම ලස්සනට මේ ලෝකයේ විශාල යහපතක් කරන්න පුළුවන් උත්තමයන් වහන්සේ නමක්. හේතු ඒ පුද්ගලයාගේ කෙලෙස් වල ස්වභාවය, කෙලෙස් අනුසේ පවතින තත්ත්වය, මේවා ගැන ඉතාම පැහැදිලි පරිචයක් උන්වහන්සේට තියෙනවා. එතකොට උන්වහන්සේගේ ස්වභාවය තමයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ඥාන හතර සහිතව අරහත්වයට පත් වෙලා ඉන්නවා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ. ඒ පටිසම්භිදා ඥාන පදනම් වෙනකොට ලෝකයාට අර මේ තමන් නිවුණා විතරක් නෙමෙයි ලෝකේ නිවන්ට මහ පුදුමාකාර ජවයක් උන්වහන්සේගේ ඥානයට තියෙනවා. එතකොට මේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේගේ ඥානයේ පටිසම්භිදා ඥාන අර්ථ ධර්ම නිරුක්ති පටිපාණ කියන එතන මෙන්න මේවා පදනම් කරගෙන උන්වහන්සේ ධර්මයේ කියනකොට විශාල පිරිසක් මඟඵල පැත්තට එකතු වෙනවා. එතකොට දැන් ඥාණය කියලා කියන්නේ මොකද්ද? ඥාණී කියන්නේ දැන් අපිට නුවණ කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. එතකොට දැන් ඥානෙ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් ඥානෙ දෙපැත්තක් තියෙනවා, සාමාන්‍ය ඥානෙ සහ ප්‍රභේද සහිත ඥානෙ කියලා. ඥානෙ දෙපැත්තක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගසක් ගසක් වශයෙන් දන්නේ සාමාන්‍ය ඥානෙ. ඒක අතිශය සාමාන්‍යයි. ගහ කියන එක සාමාන්‍ය ඥානයක්. එතකොට යම් කෙනෙකුට මුල්වල ස්වභාවය, සුඹුලුවල ස්වභාවය, පොතුවල ස්වභාවය, එළයේ ස්වභාවය, අරටුවේ ස්වභාවය, බඩය යන ස්වභාවය, අතු යන ස්වභාවය, රිකිලි යන ස්වභාවය, කොළ යන ස්වභාවය, මල් යන ස්වභාවය, ඒවා පදනම් කරගෙන හැදෙන ගෙඩි යන ස්වභාවය, ඒවායේ පැහැය, ඒවායේ සටහන, ඒවායේ ගන්ධය, ඒවායේ රසය, මෙන්න මේවා විශේෂ විභාග සියල්ලම දැනීම ප්‍රභේද සහිත ඥාණය. එතකොට ඥාන දෙකයි, සාමාන්‍ය දන්නා ඥාණයත් ප්‍රභේද සහිත ඥාණයත් කියලා ඥාණේ දෙපැත්තක් ගැන අපි කතා කරනවා. ඥාණේ දෙපැත්තක් ගැන අපි කතා කරනවා. එතකොට යම් වෙලාවක ඒ දේවල් ප්‍රභේද සහිතව ඒ දේවල් කියලා මෙතන කියන්නේ මේ සවිඥානික සත්‍යය කියන එක. ඒ සවිඥානික සත්‍යය ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥාණයට අපි කියනවා මොකද්ද? පටිසම්භිදා ඥාන කියලා. ඒකට කියන්නේ පටිසම්භිදා ඥාණය කියලා. පටිසම්භිදා ඥාන කියලා. එතකොට මේ ඒකේ පැති හතරක් තියෙනවා. මොකද්ද? අත්තපටි සම්බිදා ඥානිය, ධම්මපටි සම්බිදා ඥානිය, නිරුක්තිපටි සම්බිදා ඥානිය, පටිබාණපටි සම්බිදා ඥානිය කියලා. එතකොට දැන් මේ අත්තපටි සම්බිදා ඥානිය කියන්නේ මොකද්ද? දැන් මේ පටිසම්භිදා ප්‍රාප්ත රහතන් වහන්සේ මේ පටිසම්භිදා ඥානිය පදනම් කරගෙන තමයි අර්ථේ මතු කරලා දක්වන්නේ ලෝකයාට නිවීම පිණිස. ප්‍රභේද සහිතව, විස්තර සහිතව, හේතුන්ගේ සහ හේතුන්ගේ ඵල දන්නා ඥානෙට කියන්නේ අත්තපටි සම්බිදා ඥානෙ. මොකද්ද? හේතුන්ගේ ඵල දන්නා ඥානෙ. හේතුව දන්නා ඥානෙ නෙමෙයි. කියන්නේ වර්තමාන ස්කන්ධ ටික, ආයතන ටික
ධාතු ටික පිළිබඳ භාගතුන් වහන්සේ වදාළ රටාවට මෙයා දන්නවා. ඒක මතු කරන්නත් දන්නවා. ඇයි? රූපස්කන්ධය කියන්නේ ඵලයක් නේ. වේදනාස්කන්ධේ ඵලයක්, සංඥාස්කන්ධේ ඵලයක්, සංකාරස්කන්ධේ ඵලයක්, විඥානස්කන්ධේ ඵලයක්, ආයතන ඵල. එතකොට මේ ඔක්කොම ඵල. එතකොට මේ ඵලය දන්න, ඵලය මැනවින් භාග්‍යතුන් වහන්සේ වදාළ රටාවටම දන්නා ඥානයට අපි කියනවා මොකද්ද? අත්තපටි සම්විදා ඥානය කියලා අපි ඒකට කියන්නේ. එතකොට කියන්නේ අත්තපටි සම්විදා ඥානය. එතකොට ඒක මේ අවබෝධය කරා යන්න කෙනෙකුට සහ අවබෝධය කරා පුද්ගලයාට උපකාර කරන කෙනෙකුට හරි වැදගත් දෙයක්. එතකොට මේ දැන් මෙන්න මේ විදිහට අත්තපටි සම්විදා ඥානය අපට අවශ්‍යයි. එතකොට වර්තමාන ස්කන්ධ ධාතු ආයතන හට ගන්නකොට අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, කර්මාදිය නිසා කොහොමද මේ හටගත්තේ කියලා මේ ඒ පුද්ගලයා තුළ මේ හටගත්ත ඵලය පිළිබඳ ඉතාම පළල් දැක්මක්, පළල් විමර්ශනයක් ඒ ශ්‍රාවකයා තුළ පවතිනවා. එතකොට දැන් ඒ හැකියාව හරීම වැදගත්. එතකොට ධම්මපටි සම්විදා ඥානය කියලා කියන්නේ පින්වත්නි මේ දැන් අර නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ තමයි අත්තපටි සම්විදා ඥානය. ධම්මපටි සම්විදා ඥානය කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් උපද්දවන්න හේතු වෙච්ච අවිද්‍යාවේ ස්වභාවය, තෘෂ්ණාවේ ස්වභාවය, කර්මාදීන්ගේ ස්වභාවය, ඒව තමයි හේතු. එතකොට නිවනට පමුණුවන ආර්ය මාර්ගයේ සංඛ්‍යාත සම්පයුක්ත හේතුන්, ඒවත් දන්න නුවණ තමයි ධම්මපටි සම්විදා ඥානය කියලා කියන්නේ. එතකොට කුසලා කුසල හේතු දන්නා නුවණට තමයි ධම්මපටි සම්විදා ඥානය කියලා කියන්නේ. ඒ කුසලා කුසල හේතු පදනම් කරගෙන ගොඩනගෙන චිත්තචෛතසික ධර්ම දාන්නේකට තමයි අත්තපටි සම්විදා ඥානය කියලා කියන්නේ. ඒ කුසලා කුසල හේතුවට තමයි ධම්මපටි සම්විදා ඥානය. ඒ කුසලා කුසල හේතු පදනම් කරගෙන ගොඩනගෙන අභ්‍යහකතේ තමයි, එහෙමත් නැත්නම් රූපස්කන්ධය දන්නා කමෙන්ට් මොකද්ද කියන්නේ? අත්තපටි සම්විදා. ඒ රූපේ උපද්දවන්න හේතු වෙච්ච කුසලා කුසල හේතු ටික දන්නා කමිට කියන්නේ, කුසලා කුසල හේතු දන්න එකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ ධම්මපටි සම්විදා ඥානය. ඒතර මෙන්න මේ විදියට පින්වත්නි ඒ පුද්ගලයා තුළ කුසලා කුසල හේතුත් මනමින් දකිනවා. ඒ කුසලා කුසල හේතු පදනම් කරගෙන ගොඩනැගෙන චිත්තචෛතසික පරම්පරාවත් රූපයත් මනවින්ම ඒ රහතන් වහන්සේ දකිනවා. එතකොට දැන් අත්තපටි සම්විදා ඥානින් දත යුතු ඵල ධර්මව පිළිබඳවත්, ධම්මපටි සම්විදා ඥානින් දත යුතු හේතුන් පිළිබඳවත්, ඒවා අතර පවතින නියමාකාර නියත වශයෙන්ම සම්බන්ධ වී ඇති ස්වභාවයත්, ඒවායේ නිරුක්තියත් ඒවායේ නිරුක්තියත් දන්නා නුවණට කියන්නේ නිරුක්තිපටි සම්විදා ඥානය. ඒවායේ නිරුක්තිය හරියටම ගන්න දාන්නවා. දැන් අද අපිට බෑ නේක හරියට ගන්න. ඒ නිසා ඒවා ගොඩාක් අද දේශනාවල හිතලු තමයි තියෙන්නේ. සමහර පොත් තියෙනවා ගොඩාක් ඒ පොත්වල හිතලු තියෙන්නේ. එතකොට ඒකේ අර මේ හේතුඵලවල හේතුන්ගේ තේගෙන අර්ථේ ධර්මයේ මේ දෙකේම පින්වත්නි නියමාර්ථය නිරුක්තිය ගන්න අද දක්ෂ නැහැ. හැබැයි අර මේ පින්වත්නි පටිසම්භිදා ප්‍රාප්ත රහතන් වහන්සේට ඒක හරියටම ගන්න පුළුවන්. එතකොට අත්තපටි සම්භිදා ඥානයත්, ධම්මපටි සම්භිදා ඥානයත්, නිරුක්තිපටි සම්භිදා ඥානයත් මනවින් දන්නා වූ, ඒ ටික ඔක්කොම මනවින් දන්නා වූ ඥානින් තමයි පටිබාන පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එතකොට මේ පටිසම්භිදා ඥානයේ පදනම් කරගෙන යම් කෙනෙක් ධර්මයේ මතු කළොත්, ඒ ධර්මයේ මතු කරනකොට යාට වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන්. එහෙනම් මේක ඉතා විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? පටිසම් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේට ලස්සනට මගඵල කරා ශ්‍රාවක එකතු කරන්න පුළුවන් විදිහට ධර්මයේ මතු කරන්න පුළුවන්. සුස්ක විදර්ශක රහතන් වහන්සේට එක මතු කිරීමේ හැකියාව ගොඩක් අඩුයි.
ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේට ඊට වඩා වැඩි, සද්ඩබිඥාලාභී රහතන් වහන්සේට ඊටත් වඩා වැඩි. මැනවින්ම මතු කරන්න පුළුවන් සද්ඩබිඥාලාභී සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේට, සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේට. ඊට පස්සේ ওই බුද්ධ කාලේ වැඩ හිටිය අසුමා ශ්‍රාවකයන් වහන්සේලා කියලා. ඒ කියන්නේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාට වඩා ඥාන වටම බොහෝම ඉහළයි. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අවබෝධය කරා යන්න කල්ප ලක්ෂ ගණන් පාරමී ධර්ම පුරාගෙන ආපු උත්තමයන් වහන්සේලා. හැබැයි ඉතින් අරහත්ත්වේ කරා යන්න කොහොමත් සාංසාරික යම් කිසි පාරමිතාවක් පිරීලා තියෙන්න ඕන. නමුත් පින්වත්නි, කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන ආපු උත්තමයන් වහන්සේලා තමයි ඔය අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා විදියට භාග්‍යවතුන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා ධර්ම කතාවට සමවදින්නේ. එතකොට ඔය තවත් අපි කතා කරන රහතන් වහන්සේ ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. මේ අසූ මහ ශ්‍රාවකයන්ටත් වඩා එතකොට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන, අසංඛ්‍ය එකකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙන ආපු, ඥාන මට්ටම බොහෝම ඉහළ අග්‍ර මට්ටමින් පවතින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඊටත් වඩා බොහෝම ඉහළින් වැඩ ඉන්නේ. එතකොට මේ රහතන් වහන්සේලගේ කෞශල්‍ය අනුව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ තනතුරු පවා පිරිනමලා තියෙන්නේ. ඒක අර සාංසාරිකව යා ධර්මයේ දියුණු කරගෙන ආපු කෞශල්‍යයකට බලපානවා. හැබැයි ශුෂ්ක විදර්ශනාලාභී රහතන් වහන්සේ නමක් වුණත්, ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේ නමක් වුණත්, සද්ඩ අභිඥාලාභී රහතන් වහන්සේ නමක් වුණත්, සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් වුණත්, අසුමා ශ්‍රාවකයන් වහන්සේ නමක් වුණත්, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වුණත්, පින්වත්නි, මේ සියලු දෙනා වහන්සේ තුල පවතින ආශවක්කේ ඥානේ නම් විවිධත්වයක් ඇත්තේ නෑ. සියලු දෙනා තුළ මේ ආශ්‍රව ක්ෂය වීමේ නම් පින්වත්නි අපට කවදාවත් විවිධත්වයක් දකින්න ලැබෙන්නේ නෑ. එතකොට අපි ඒක ඊටාම හොඳින් අපි අවබෝධ කරගන්න ඕන. එතකොට අපි කොහොම හරි අපි උත්සාහ කරන්න ඕන අපිට මේ අවස්ථාවේ අවබෝධය කරා යන්න, ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපිට ධර්මයේ දියුණුවක් කරා යන්න පුළුවන් අවකාශය කොතනද තියෙන්නේ. ඒ අවකාශයට කොහොම හරි එකතු වෙන්න තමයි පින්වත්නි අපි දක්ෂ වෙන්න ඕන. මේ අවස්ථාවේ අපි මේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා වෙන්නවත්, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාවත් වෙන්න නෙමෙයි. මොකද ඒ එබඳු අවබෝධයක් කරා යන්න නම් තවත් බුද්ධාන්තර ගණනාවක් අපිට මඟ බලාගෙන ඉන්න වෙනවා. අපි උත්සාහ කරන්න ඕන මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න නම්, ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් විදියට අපි කෙසේද විමසා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ලැබුණු අවස්ථාව තුළ වේගෙන් අවබෝධය කරා යන්න මං කෙබඳු ආකාරයටද මගේ අභ්‍යන්තරයේ විමසා ගන්න ඕන කියලා අපි හැම වෙලාවකම විශ්ලේෂණය කරලා විමසලා පින්වත්නි තේරුම් ගන්න ඕන. එතකොට අපි එතනදී අපි බොහොම තියුණු දක්ෂකමක් අපි හදා ගන්න ඕන. ඒ තමයි පින්වත්නි මේ ආශ්‍රව අපේ ඉලක්කය තමයි ආශවක්කය ඥාණය. අපි තුල ගොඩනැගෙන ආශ්‍රව, කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව කියන ඒවා. ඇත්තටම දිට්ඨිය දැන් බුදුරජාණන්සේ කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව විතරක් තෝරලා තියෙනවා. එතකොට එතන දිට්ඨියාශ්‍රව ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව සමහර විට ඒ දේශනා කරන්නට ඇත්තේ සෝවාන් වෙච්ච අයට. එතර බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට බණ කියද්දි දිට්ඨි ආශ්‍රව මතු කරලා පැහැදිලි කරන්නට නැතුවත් ඇති. මොකද දිට්ඨි ආශ්‍රව ටික කඩාගෙන ගිහින් ඉවරයි. සෝවාන් වෙනකොට දිට්ඨි ආශ්‍රව ටික කඩාගෙන වැටිලා ඉවරයි සෝතාපන්න උත්තමයා තුල. එතකොට දැන් මේ ඒ නිසා බුද්ධ ශාසනයේ ඇතැම් තැන්වල කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා තියෙනවා. කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන ආශ්‍රව හතරම තෝරපු තැනුත් තියෙනවා. එතකොට ඒක මේ කොහොම වුණත් අපි දැනගන්න ඕන මේ ආශ්‍රව ක්ෂය කිරීම තමයි අපේ අර්ථය. ඒකට අදාළ වටපිටාව, ආශ්‍රව දුරු කිරීමට අදාළ පදනම, ආශ්‍රව දුරු කිරීමට අදාළ පසුබිම අපිට මේ කාලේ තියෙනවා. මේ කාලේ ආශ්‍රව දුරු කරගන්න අපට පුළුවන්. හැබැයි ආශ්‍රව දුරු කරගන්න ශ්‍රාවකයා ආශ්‍රව දුරු කිරීමේ රටාව අපින්වත් මේ බොහොම ඉලක්කයට දැනගන්න ඕන. එහෙම නැත්නම් අපිට කවදාවත් අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒතොර මේ රටාව අපි දැනගන්න ඕන. නේ මොකද අපි මේ ඇයි ආශ්‍රව අපි දුරු කළ යුත්තේ? අපි පින්වත්නි මේ මහා බරපතල මේ නදියකට සෝතයකට අහු වෙලා ඉන්නේ. මොකද්ද මේ අහු වෙලා තියෙන නදිය? පින්වත්නි මේ සැඩපහර තමයි තණ්හාව කියලා කියන්නේ. මේක තණ්හාවට නදිය කියන ධර්මයේ වචනේ පාවිච්චි වෙලා තියෙනවා.
නදියා සෝතෝතිකෝ භික්කවේ තණ්හායේතං අදිවචනං කියලා දෙදුමක් තියෙනවා. මේ සැඩපාර කියන එකට පොදු වචනේ තමයි තණ්හාව. තණ්හාව. එතකොට අර ගසාගෙන යනකොට ඒකේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා. හොඳට බලන්නකොට නදියක ගසාගෙන යනකොට ඒකෙන් පොඩි ආස්වාදයක් තියෙනවා, ප්‍රිය ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේ තණ්හාව පදනම් කරගෙන ඇහැ පාවිච්චි කරනකොට, ආයතන පාවිච්චි කරනකොට, ස්කන්ධ ටික පාවිච්චි කරනකොට ඒවා පදනම් කරගෙන ඒකේ පොඩි ආස්වාදයක් තියෙනවා. ඒවා පදනම් කරගෙන යාට ඒකේ ආස්වාදයක් නැතුව නෙමෙයි, ඒකේ පින්වත්නි ඉතා මිහිරි ආස්වාදයක් තියෙනවා. මේ නදියට අහුවෙලා ඉන්නකොට යාට ආස්වාදයක් ඒකෙන් තියෙනවා. එතකොට මේ නදිය තමයි තණ්හාව. තණ්හාව නිසා අපට තණ්හා කරන්නේ රූපයට, ඒ රූපය පදනම් කරගෙන අපිට ආස්වාදයක් තියෙනවා. ඒකයි ධර්මික කියන්නේ නදියා සෝතෝතිකෝ භික්කවේ තණ්හායතං අදිවචන. නදිය තමයි තණ්හාව. ඊට පස්සේ බුද්ධ දේශනාවේ තියෙනවා ප්‍රිය රූප සාතරූපන්ති කෝ භික්කවේ ජන්නේතං අජ්ජත්තිකානං ආයතනං අදිවචන. තොරර මේ ප්‍රියවාවෙන් පිළිගන්න ආයතන ටික බුද්ධ දේශනාව පෙන්වන්නේ අර සැඩපහරට ගහගෙන යනකොට උපදින, සැඩපහරට ගහගෙන යන අර මේ නදියකට අහු වෙලා එයා එක රිද්මයානුකූලව එක ගහගෙන යනකොට ඇතිවෙන බොහොම ස්වල්ප ආස්වාදය වගේ. එතකොට මේක ගිහින් වැටෙන්නේ කොහෙටද? දැන් නදියක් නම් ඒක වැටෙනවා මහ විශාල විලකට. එතකොට දැන් මේ තණ්හාව නැමැති නදියත් වැටෙන්නේ කොහෙටද? තණ්හාව නැමැති නදියත් ගිහින් වැටෙන්නේ විලකටමයි. පහළට යනකොට ආස්වාදයක් තියෙනවා. එතකොට ඒකේ ගිහින් අපි වැටෙන්නේ නදියකට. එතකොට මොකක්ද මේ වැටෙන නදිය? බුද්ධ දේශනාවේ තියෙනවා හෙට්ටා රහදෝතිකෝ භික්කවේ පංචන්නං ඕරම්භාගියානං අදිවචන. එතකොට යා ගිහින් වැටෙන්නේ මොකටද? ඕරම්භාගිය සංයෝජන, ඕරම්භාගිය සංයෝජන කියන තැනටමයි යා වැටෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ තණ්හාව පදනම් කරගෙන ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට එයා වැටෙන්නේ කොතනටද? ඕරම්භාගිය සංයෝජන මතටමයි යා වැටෙන්නේ. නමුත් අවබෝධය තියෙන්නේ ඕරම්භාගිය සංයෝජන සිඳපු තැනක. එනම් මේ තණ්හාව පදනම් කරගෙන ආයතනාරිය පහේ පරිහරණය කරන්න ඕගොල්ලෝ මොනතරම් බණ ඇහුවත්, මොනතරම් සිල් රැක්කත්, මොනතරම් පුද පූජා කළත්, මොනතරම් වතපිළිවෙත කළත් ඕගොල්ලෝ තුල පින්වත්නි හැම වෙලාවකම සිද්ධ වෙන්නේ කවරක්ද? හැම වෙලාවකම ඕගොල්ලෝ තුල සිද්ධ වෙන්නේ අර පංචෝරම්භාග්‍ය සංයෝජනවල වැඩිමක්මයි පින්වත්නි ඕගොල්ලෝ තුල සිද්ධ වෙන්නේ. එතකොට මේ ඕරම්භාගිය සංයෝජන සහිත මේ විලේ දැන් විලක නම් හැම වෙලාවෙම රළ නගින කමක් ඇති වෙනවා. විලක් නම් රළ නගින කමක් ඇති වෙනවා. ඒ රළ නගින කම තමයි පින්වත්නි බුද්ධ ශාසනයේ ක්‍රෝධ අනුසය, පටිග අනුස, රාග අනුසය, විචිකිච්ඡා අනුසය, බවරාග අනුසය, මාන අනුසය, මේවයින් තමයි මේ රළ නැගෙන්නේ. රළ නැගෙනවා. ඇයි? මේ නදියට අහුවෙච්ච කෙනා වැටෙන්නේ කොහෙටද? පංචෝරම්භාගිය සංයෝජන මතරමයි වැටෙන්නේ. ඇයි? එයා තුළ අර මතුවෙච්ච අවිද්‍යාව පදනම් කරගෙන. එහෙම වැටෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි, අවිද්‍යාව හේතු කරගෙන. එතකොට අවිද්‍යාව හේතු කරගෙන ඒ පුද්ගලයා මේ අහුවෙලා තියෙන තණ්හාව නම් වූ නදියට අහුවෙලා ඉන්න තාක්කල් එයාට මොකද වෙන්නේ? එයා හැම වෙලාවකම ප්‍රිය රූප සාතරූප ස්වභාවයෙන් තමයි ඒ නදිය ගහගෙන යන්නේ. එතකොට ප්‍රිය රූප සාතරූප ස්වභාවයෙන් එයා ගහගෙන යනකොට එහෙම ගහගෙන යන කෙනා පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං අදිවචනං. ඊට පස්සේ එයා වැටෙන්නේ විලටනේ. වතුර ගහගෙන ගියොත් විලට වැටෙනවා. එයා වැටෙන තැන මේ තණ්හාව නම් වූ ජලයට අහු වුණොත් එයා වැටෙන්නේ පංචෝරම්භාගිය සංයෝජන මතට. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග
කියට ස්වභාවට මේ විලේ මේ ස්වභාවේ නම් තියෙන්නේ මේ විලේ මේ විලේ ස්වභාවයම මේක නම් රළනගින කොටත් ඒ ස්වභාවේ මිශ්‍රයි. ඒ නිසා රළනගින මට්ටම විදියට ධර්මය පෙන්වන්නේ කොමක්ද? රළනගින මට්ටම විදියට පෙන්වන්නේ අර තමා තුළ ගොඩ නැගෙන ක්‍රෝධ අනුසය, විචිකිච්ඡා අනුසය, කාමරාග අනුසය ආදී අනුසය මට්ටමටයි. අනුසය මට්ටමටයි. එතකොට මේ විශාල විලේ විටින් විට දියසුලි මතු වෙනවා. දැන් මේකට අහුවෙච්ච කෙනා ඒ දියසුලි වලටත් යටත් වෙනවා. එතකොට මේ දියසුලි කියලා කියන්නේ පින්වත්නි මේ පංචකාම ගුණයන්ට. එතකොට මේ පංචකාම ගුණයන්ට අහු වෙලා ඉන්න මේ විලේ ඊටාම බිහිසුණු කිඹුල්ලු ඉන්නවා. ඒකයි බුද්ධ ශාසනයේ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ සාවට්ටෝතිකෝ භික්කවේ පංචන්නේතං කාමගුණාණං අදිවචන. එතකොට මෙතන කියනවා මේ සාවට්ටෝ භික්කවේ. එතකොට මෙයා එක එක දියසුලි වලට අහු වෙනවා. අර පංචකාමයන්ට අහු වෙලා යනවා. ඉතින් පංචකාමයන්ට අහු වුණොත් Tamange වසඟේ ඉවරයි. සුලියකට අහු වුණාට පස්සේ යාට කැමැති විදියට චලනයන් පාවිච්චි කරන්න පුළුවන්ද? කැමැති විදිහට යාට චලනයන් පාවිච්චි කරන්න පුළුවන්කම නෑ පින්වත්නි. ඊට පස්සේ මේ බඳු මහ විශාල විලකණං ඒ බඳු විලක කිඹුල්ලු වගේ සත්තු ඉන්නවා. එතකොට යාගේ අත අල්ලන්න පුළුවන්, ඔළුව අල්ලන්න පුළුවන්, කකුලක් අල්ලන්න පුළුවන්. මේ විදිහට කොයි වෙලේ Tamanගේ අත ගලවගෙන යයිද දන්නේ නෑ, කකුල ගලවගෙන යයිද දන්නේ නෑ, ඔළුව ගලවගෙන යයිද දන්නේ නෑ. මේ වගේ මා කාලාන්තරයක් තිස්සේ වැඩිච්ච කිඹුල්ලු වගේ බරපතල සත්තු ඉන්නවා වගේ තමයි පින්වත්නි. මොකද්ද? ස්ත්‍රියට පුරුෂ රූපය, පුරුෂයාට ස්ත්‍රී රූපය මේ කාම ලෝකේ. ස්ත්‍රියට පුරුෂ රූපය, පුරුෂයාට ස්ත්‍රී රූපය. ස්ත්‍රිය පුරුෂ රූපේ තරම් ප්‍රිය කරන්නේ වෙන දෙයක්. පුරුෂයා ස්ත්‍රී රූපේ තරම් ප්‍රිය කරන්නේ වෙන දෙයක්. එතකොට ස්ත්‍රියගේ රූපයටත් බැඳෙනවා, කටහඬටත් බැඳෙනවා, සුවඳටත් බැඳෙනවා, පහසටත් බැඳෙනවා. ඉතින් මේක බොහොම බරපතලයි. පුරුෂයාත් එහෙමයි ස්ත්‍රී කෙරේ, ස්ත්‍රියත් එහෙමයි පුරුෂයා කෙරේ. ඉතින් මේ අතර බරපතලම බැම්ම තමයි මොකද්ද? පහසට බැඳිලා යන එක. පහසට බැඳුනොත් බැඳුනාම තමයි භාග්‍යවතුන් වහන්සේමයි වදාළේ ස්ත්‍රිය පුරුෂයාගේ රූපයටත් බැඳෙනවා, කටහඬටත් බැඳෙනවා, ශබ්දයටත් බැඳෙනවා, සුවඳටත් බැඳෙනවා, පහසටත් බැඳෙනවා, පුරුෂයෙක් හිතන පතන විදියටත් බැඳෙනවා, සිතුවිලි වලටත් බැඳෙනවා, හැම වෙලාවකම බැඳෙනවා. හැබැයි ඉතින් මේකේ බරපතලම බැම්ම මොකද්ද? පහසට බැඳුනොත් බැඳුනාම තමයි. පහසට බැඳුණු. ඒ නිසා මේ හරියට මේ රළ නගින විලක කිඹුල්ලු වගේ තමයි ස්ත්‍රියාට පුරුෂ රූපය, පුරුෂයාට ස්ත්‍රී රූපය. අන්න ওই විදියටයි අපි දකින්න ඕනේ. එතකොට මෙයා අර්බුදයට අහුවෙලා ඉවරයි පින්වත්නි. එතකොට මේ බුද්ධ ශාසනයේ පැහැදිලි කරන දක්ෂකමක් කොහොමත් ස්වභාවයෙන්ම අපි ගහගෙන යන මට්ටමක් තියෙන. කියන්නේ ස්වභාවයෙන්ම අපි අවිද්‍යාසගත තණ්හාව අපේ හිතේ තියෙනවා. ඒක ස්වභාවයෙන්ම තියෙනවා පින්වත්නි, අවිද්‍යාසගත තණ්හාව. එතකොට මේ ස්වභාවයෙන්ම අපි තුල අවිද්‍යාසගත තණ්හාවක් තියෙනවා නම් බුද්ධ ශාසනය මොකද්ද කියන්නේ? පටිසෝතෝතිතෝ භික්කවේ නික්කම්මස්සේතං අදිවචනං. පටිසෝතය අනිප්පැත්තට පීනා යන හැකියාව. සැඩපහර කපාගෙන නික්මීම කියන එක හරියට බුද්ධ දේශනාවේ කියනවා. මේ පංචකාමයන්ගේ ආස්වාදය දැකලා කාමයන්ගේ පංචකාමයන්ගේ ආස්වාදය දැකලා කාමයන් දුකක් හැටියට දැනගෙන කාමයන්ගේ නික්මීම වගේ තමයි සැඩපහර තරණය කරනවා කියලා කියන්නේ. එතකොට ඒකට මොකක්ද අවශ්‍ය වෙන්නේ? හත්තේහි වා පාදේහි වා වායමෝති කෝ භික්කවේ විරියාරම්භස්සේතං අදිවචන. අත්තුලින් පාවලින් ගගහ තමයි යාට යාතුලම විරියාරම්භයක් වමනා කරනවා. ඒ අත්තුලින් පාවලින් ගහලා ඒ පුද්ගලයා තුල ගොඩනැගෙන විරියාරම්භය තියෙන්නේ. වීරියෙන් ආරම්භ කරපු හැකියාව. ඒ අත්වලින් පාවලින් ගගහ උත්සාහ කරමින් වීරියෙන් කෙලෙස් නැති කිරීම පිණිස ආරම්භ කරපු එක හරියට මේ සැඩපහරෙත් විලෙත්
විලට තිය විලතුළ ගොඩනැගිච්ච සාධකමතත් අවධානය තේරුම් අරගෙන එබඳු අවධානමකින් මිදීම පිණිස අත්තුලිංග ගහා පාවලිංග ගහා මේ බිල මේ නදිය මේ සෝතය තරණය කිරීම පිණිස ඇතිවෙන උනන්දුව. එතකොට ඒ උනන්දුව බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට වමනාමයි. එතකොට අන්නේ උනන්දුවට අදාළ වැඩපිළිවෙල තමයි අපි සම්මාදිට්ඨිය විසේ සංග්‍රහ කර කර සංග්‍රහ කර කර මේ හැමදාමත් කියන්නේ පින්වත්නි. එතකොට මේ සම්මාදිට්ඨික හැකියාව අපට වමනා කරනවාමයි මෙතනදී. එතකොට දැන් යම් වෙලාවක දැන් බලන්න මේ උපමාව කොච්චර ලස්සන එකක්ද. වතුරක ගහගෙන ගිහින් වැටෙන්නේ ප්‍රධාන විලකට නදියක්. එතකොට ඒක ඇතුලේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ස්වභාවයෙන්ම අපි ගහගෙන යන જાතියක්. කොහොමත් ස්වභාවයෙන්ම ඕගයකට ගහගෙන යනවා. ඕගේ මොකද්ද? තණ්හාව. අපි ගහගෙන යන ගමන් ඉන්නේ. එතකොට මේ තණ්හාව පදනම් කරගෙන මේ ගහගෙන යන එකේ පොඩි පොඩි ආස්වාදයක් පොඩි වින්දනයක් නැතුව නෙමෙයි. ඒකේ පොඩි වින්දනීය බවක් තියෙනවා. එහෙම තත්වයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නෑ. මොකද්ද? ප්‍රිය රූප සාත රූපන්ති. අර මේ අභ්‍යන්තර ආයතනයන්ගෙන් ගන්න ලෝකයේ ප්‍රියමඳුර වශයෙන් පිළිගන්නාකමක් තියෙන. ඒ ප්‍රියමනාප වශයෙන් පිළිගන්නාකම තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළ අර ජල මේ නදියක පහළට ගහගෙන යනකොට ආස්වාදයක් ඇති වෙන මට්ටම. බලනවා මිනිස්සු අර පහළට ගහගෙන යනකොට කැමැතිනේ. hina vela kæ gahala hari vindaniya vidiyata gahagena yana okolo dakala athi oy video patawala ehem etara ehema gahagena yana kota ya wetenne mokotada e nadiye kelawara wenawa ek tara vilakin etara e vila kiyala kiyana orambhagaya sanyojana kama me sakkaya dittiye vichikicchawa silabbata maramasa kamaraga patika owata thamai tallu hambenna tanhavin ayatana haye pariharane karana kota vena deekata talluwak hambenne ne තණ්හාවෙන් අපි යම් වෙලාවක ආයතන හරි පරිහරණය කරනවා නම් අපිට ඔන්න ඕවටමයි උදව්ව ලැබෙන්නේ. ඒතර ඕකට වැටුණාට පස්සේ ඉතින් අපි හොඳටම අමාරු වෙටලයි තියෙන්නේ. ඇයි? ඒතර මේ විලේ තියෙන අර ජලයේ වැඩිකමට රළ නගින්න ගන්නවා. තණ්හාව වැඩිකමටම පින්වත්නි, ඒ පුද්ගලයා තුළ අර තණ්හාව නිසාම ඇති වෙන තත්ත්වයන් තියෙන්නේ. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං කීක කියන්නේ. තණ්හාව නිසා සෝකය හට ගන්නවා, තණ්හාව නිසා බය හට ගන්නවා. ඉතින් මේ ඇයි අර ජලපහරේ උද්වේගය වැඩි වුණාට පස්සේ ක්‍රෝධ උපායාසයන් වැඩි වෙනවා. කාමරාග අනුසේ, පටිගානුසේ ආදී අනුසේ මට්ටම වැඩි වෙනවා. තමලනකො තණ්හාව නිසාම සෝකය හට ගන්නවා කියලා කියන්නේ ක්‍රෝධ අනුසේ නිසානේ. තණ්හාය ජායති භයං, තණ්හාව නිසා බිය හට ගන්නවා කියන්නේ ඇතුලේ ක්‍රෝධ අනුසේ නැගී සිටියා කියන එකනේ. එනම් මේ රළ නගිනවා කියලා කියන්නේ ක්‍රෝධ අනුසේ පදනම් කරගත්ත විවිධාකාර අනුසේ මට්ටම් වලින් එයා බැටකන මට්ටම. එතකොට මේ අතර දියසුලි තියෙනවා. ඒවා ඒ කිව්වේ මොකද්ද? පංචකාම ගුණයන්ට, පංචකාමයන්ට ආවුණොත් ඒත් ඉවරයි. ධර්මාර්ථයකට යන්න බෑ පින්වත්නි. එතකොට මේ ජලාශේ මහ විශාලයි. අනාදිමත් කාලයක් තිස්සේ මහ විශාල මත්ස්‍යෝ ඉන්න, ඔළුව අල්ලන්න පුළුවන්, අත අල්ලන්න පුළුවන්, කකුල අල්ලන්න පුළුවන්. එක එක විදියට අපි අවධානයෙම වැටෙන්න පුළුවන්. ඒ අවධානයෙම වැටෙන මට්ටම හරියට ධර්මී පෙන්නනවා කොහොමද? කිඹුල්ලු වගේ තමයි. ස්ත්‍රියට පුරුෂ රූපය, පුරුෂයාට ස්ත්‍රී රූපය. එතකොට රූපය කියලා මෙතන අදහස් කරන්නේ රූපය කියන එකේ මේ රූප වර්ණය කියන එකම නෙමෙයි, පාට කියන එක නෙමෙයි, පිටෝපය කියන එක නෙමෙයි. ස්ත්‍රී පුරුෂයාගේ කටහඬටද, රූපයටද, සුවඳටද, පහසටද, රූප පිරිමිය කිතන විදියටද, ඒ ඔක්කොටම ස්ත්‍රිය පෙම්බඳිනවා. ස්ත්‍රිය හිතන විදිය, ස්ත්‍රියගේ රූපයට, ස්ත්‍රියගේ කටහඬට, ස්ත්‍රියගේ වර්ණයට, ස්ත්‍රියගේ සුවඳට, ස්ත්‍රියගේ සිතුම් පෙතුම් වලට, ස්ත්‍රියගේ පහසට, මේ හැම දෙයකටම පුරුෂයෙක් කැමති. ඒක හරියට මහ විශාල ජලාශයක මත්ස්‍ය විශාල ජලාශයක කිඹුල්ලු ගහණේ වෙච්ච තැනක මිනිහෙක් වැටුනාම කිඹුල්ලුන්ගෙන් පවතින අවධානම වගේ. ඒ විදියටයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට දැන් මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙහිම දකින්නකොට, මෙහිම දකින්න ශ්‍රාවකයාට මා පුදුමාකාර පිළිසරණක් තියෙනවා මේ විදියට දකින්නකොට. එතකොට මේ විදියට දකින්න තමයි අපි දක්ෂ වෙන්න ඕන. එතකොට මේ විදියට දකින්නකොට දැන් බුද්ධ දේශනාවේ තියෙනවනේ මේ ඒ ශ්‍රාවකයාට පිළිසරණ කොතනද තියෙන්නේ කියලා. කොතනද තියෙන්නේ? පටිසෝතේති කෝ භික්කවේ නික්කම්මස්සේතං අදිවචනං.
එතකොට ඒ පුද්ගලයා තුළ කාමයන්ගේ නික්මීම පිණිස ඇතිවෙන කැමැත්ත, ඒ කාමයන්ගේ නික්මීම පිණිස හත්තේහිවා පාදේහිවා වායමෝතිකෝ භික්කවි විරියනම් බෙස්සේ තංවදී වචන, ඒ කාමයන්ගේ නික්මීම පිණිස අත්වලින් පාවලින් ගගහා ඒ පුද්ගලයා ජලාශය තරණය කරන්න ලෑස්ති වෙනවා වගේ ඒ පුද්ගලයා තුළ ඇතිවෙන්ට ඕන උනන්දුවක්. එතකොට ඒ උනන්දුව තමයි සම්මාදිට්ඨිය තුළ අප හදන්නේ. ඒ පුද්ගලයා තුළ ඒ උනන්දුව තමයි බුද්ධ ශාසනය ඇතුළේ සම්මාදිට්ඨිය තුළින් අපි හදන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය මූලික තත්ත්වය ඉන්නේ මේ කාමයන් පිළිබඳව, මේ කාම ලෝකෙට ආවේ ඇයි? ඒක විමසණයකින් මූලික සම්මාදිට්ඨිකත්වයේ ගොඩ නැගෙන්නේ. ඇයි මම මේ කාමයන් වළඳන, කාමයන් භුක්ති විඳින, කාමයන් පරිහරණය කරන තැනකට මම ඇවිල්ලා තියෙන්නේ ඇයි? මොකටද මම මෙහෙම ඇවිල්ලා තියෙන්නේ? ඇයි මම මේ කාමයන් ස්පර්ශ කරන තැනකට ඇවිල්ලා තියෙන්නේ? හොඳට ගැඹුරින් විමසා බලන්න. ඒ විදිහට හොඳට ගැඹුරින් විමසා බලනකොට ඒ ගැඹුරින් විමසා බලන ශ්‍රාවකයාට දැනෙන්න, තේරෙන්න, වැටහෙන්න ගන්නවා එක දෙයක්. මොකද්ද ඒ දැනෙන්න, තේරෙන්න, වැටහෙන්න ගන්න යන් කවර දෙයක්වත් නෙමෙයි. කාම ලෝකෙට මම ආවේ වස්තුකාමයයි කෙලෙස්කාමයයි වළඳන තැනකට මම ආවේ ඇයි? මොකටද මම මෙහි ආවේ? බුද්ධ දේශනාවේ කියනවා කොහොමද, කාම ධාතු වේපක්කංකෝ ආනන්ද කාමං නා භවිස්තති අබිනුකෝ කාම භව පඤ්ඤායති. ආනන්දය කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමමයි කාම භවයේ පැනවෙන්න හේතුව. කාම භවයේ පැනුණේ ඇයි? ප්‍රාර්ථනා කරගෙන, සැලසුම් කරගෙන, බලාපොරොත්තු තියාගෙන ඉලක්කගතව ආපු ගමනක් නෙමෙයි. එහෙම ඉලක්කගතව ආපු ගමනක් අපට නැහැ. එහෙනම් මොකද්ද මේ අපි ආපු ගමනේ ස්වභාවය? අපි ආපු ගමනේ යථාර්ථය මොකද්ද? අපි ආපු ගමනේ தත්ත්වය මොකද්ද? කාම ධාතුව පෙන උනේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා. එහෙනම් මේ කාම ධාතුවේ උරුමය තියෙන්නේ මොකද්ද? කාම ලෝකේ පෙනුවෙන් කාම ලෝකයේම ඇසුරු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙච්ච එකමයි ප්‍රශ්නය කියලා හොඳට ප්‍රශ්නේ දකින්න. එතකොට මොකද්ද උපදින්නේ? කම්මස්ස කතා සම්මාදිට්ඨිය. යම් කෙනෙකුට දැන් මේකෙත් අපිට තියෙන විකල්පේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා පටිසෝතෝති කෝ භික්කවේ පටිසෝතය වනාහි නික්කම්මස්සේතං අදිවචනං. කාමයන්ගින් වෙන්වීමමයි පටිසෝතගාමී වෙන්න. පටිසෝතගාමී වෙන්න කියන්නේ දැන් අද පටිසෝතගාමී වෙනවා කියන්නේ කාම භූමියෙම ඉඳලා අවබෝධයේ පතන එක. කාමයන්ගේ මුසපත් වෙලා හොත්තට කාලා බීලා නෑ නිවන් දකින්න නම් හොත්තට කන්න ඕන, හොඳට බොන්න ඕන, හොඳට ඉන්න ඕන, හොඳට අඳින්න ඕන, මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා අර කාමයන් මතම බැහැ ගන්නවනේ අවබෝධය ඉලක්ක කරගෙන. එහෙම බැහැ ගන්න පැවිද්දු නැද්ද ඉන්නවා? නමුත් බුද්ධ ශාසනයේ අර්ථය මොකද්ද? බුද්ධ ශාසනයේ අර්ථය තමයි පින්නන්නේ පටිසෝතෝතිකෝ භික්ඛවේ නික්කම්මස්සේතං අදිවචනං. ධර්මීය පැහැදිලි කරනවා සම්පූර්ණයෙන්ම මේ නික්කම්මස්සේ යවනාහි කාමයන්ගෙන් වෙන්වෙච්ච තැනක තමයි පටිසෝතය. ඉතින් කාමයන්ගෙන් වෙන් වෙන්න තියෙන සම්මාදිට්ඨිය අසුරු කරගෙන මිසක් කාමයන්ට ආභියෝග කිරීමෙන් නෙමෙයි. කියන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කාමයන්ට අභියෝග කරලා. කවදාවත් විසඳෙන්නේ නැහැ. එතකොට කාමයන් පිළිබඳ ඉතා ගැඹුරින් විමසනකොට අර හොඳට අර්ථය ධර්මීය නිරුක්තිය විමසා බලනවා නම් හේතු සහ ඵල වශයෙන් විමසනකොට එයාට ඵලයේ විදියට අර්ථයේදී මේ අත්තපටි සම්බිදා ඥානයේදී එයාට වැටහෙන්නේ මොකද්ද? කාම භූමිය. ධම්මපටි සම්බිදා ඥානෙ පාවිච්චි කරනකොට එයාට වැටහෙන්නේ මොකද්ද? කාම භූමියේ විපාක පිණිස කර්ම සකස්සිච්චක. අන්න අර්ථ ධර්ම, අර්ථ ධම්ම නිරුක්ති පටිබාන කියන සිව්පිලිසිඹියාපත්වල මේ පටිසම්භිදා ඥානෙ උමනා කරනවනේ අවබෝධය කරා යනවන. ඒතර අවබෝධය කරා යන්න ඥානෙ උමනා කරනවා. මොකද්ද අර්ථය? අර්ථය වනාහි කාම භවය, කාම භූමිය. ධර්මයේ මොකද්ද? අත්ත ධම්ම කියන්නේ. ධර්මයේ කියන්නේ කාම භූමියේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච මට්ටම. කාම භූමියේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච මට්ටම. මේක තමයි ධර්මය, අත්ත ධම්ම.
එතකොට අර්ථය මේ කාම භූමිය මොකද්ද, කාම ධාතුව මොකද්ද, කාම ධාතුව විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන්න එක තමයි නිරුක්තිය. නිරුක්තිය මේ තුනම පිළිබඳ අර්ථ සහිතව පැහැදිලි නිර්වචන සහිතව දන්නාකම ඇතුලේ ගොඩනැගෙන ඥානෙ තමයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන පටිභාණය කියලා කියන්නේ. මේක එක්තරා පැහැදිලි කිරීමක්. එතකොට දැන් එහෙමනම් අයාට මේ කාම ධාතුව පැනුනේ කාම ලෝකේ විපාක කර්ම විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා කියලා දන්නාකම තමයි මොකද්ද කම්මස්ස කතා සම්මා දිට්ඨිය. වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ කම්මස්ස කතා සම්මා දිට්ඨි උපදවාගත්ත කෙනෙක් කාම ධාතුව විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයත් ඒකේ කාම භවයේ පැනවෙන ආකාරයත් දකින්න නම් කාමයන්ගෙන් වෙන් වුණු සිතකින් දකින්න ඕනේ. නැත්තම් කාමයන් අභිනන්දනය වෙනවා සිතින්. කාමයන් අභිනන්දනය වෙනවා සිතින්. කාමයන් අභිනන්දනය නොවී කාමයන්ගේ යථාර්ථය වටහා ගන්න, අවබෝධ කරගන්න, තේරුම් ගන්න, විස්තර කරගන්න, විමස ගන්න ශ්‍රාවකයෙකුට කාමයන්ගේ වෙන්ුණු අත්දැකීමකට එකතු වෙනවා. කාමයන්ගේ වෙන්ුණු අත්දැකීමක් ඇතුළේ තමයි කාමයන්ගේ ඇත්තම කතාව වැටෙන්නේ. කාම භූමියේ ඉඳලා අවබෝධය කරා යනවා කියනවා නම් යාට අවබෝධය කරා යන එක කෙසේ වෙතත් කාමයන් අභිනන්දනය වෙන මට්ටමක් නම් පවතිනවා. අවබෝධය කරා යන්නේක කෙසේ වෙතත් කාමයන් අභිනන්දනය වෙන මට්ටමක් නම් එයා තුල පවතිනවා. කාමයන් අභිනන්දනය වෙන මට්ටමක් නම් එයා තුල පවතිනවා. ඒතර කවදාවත් කාමයන් අභිනන්දනය කරන මට්ටමක් ඇතුළේ කාම භූමියේ නික්මීමක් ගැන අපට කතා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අවස්ථානුකූලව කාමයන්ගෙන් වෙන්ුණු සිතක් උපදවා ගන්නවා. විවිච්ඡේව කාමේහි විවික්කේ කාමයන්ගෙන් වෙන්වීම කියන එක කතා කරන්නේ කොතනදද? චිත්ත සමාධිය තුල. ඒ නිසා එයා දෙවණියට උපදවනවා ධ්‍යාන සමාධිට්ටිය. මේ යථාර්ථ අවබෝධයේ පිණිස. ඊට පස්සේ මේ කාමයන් පදනම් කරගෙන කාම ධාතුව පදනම් කරගෙන ගොඩනැගිච්ච කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් පැනවුණු කාම භවය දුකක් නේද කියලා බලන්න පටන් ගන්නවා. මේක මොන තරම් දුකක්ද? මේක දුකක් නේද කියලා බලන්න පටන් ගන්නවා. ඒතර මේක යම් වෙලාවක දුකක් නේද කියලා බලනකොට මේක අනිත්‍ය වෙලා යන එකක් නේද? අර කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච කර්මය අනිත්‍ය වෙලා යනකොට කාම ධාතුව පිණිස විපාක පිණිස කර්ම සකස් වීමෙන් පැනවුණු කාම භවයද අනිත්‍ය වී යනවා. අනිත්‍ය වී යන. ඔන්න ඔය විදිහට අනිත්‍යතාවයේ විමසන හැකියාව තමයි විදර්ශනා සම්මාදිට්ඨිය. විදර්ශන. එතකොට මොකද වෙන්නේ? යාගේ සිත කාමයන්ගෙන් නික්මෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව කාමයන්ගේ නිස්සරණයට යා ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට යා කාමයන්ගේ නිස්සරණයට ටිකෙන් ටික ටිකෙන් ටික යා එකතු වෙනකොට ඒ කාමයන්ගේ නිස්සරණයේ පිටස එකතු වෙන හැකියාවට අපි කියන්නේ මොකද්ද? ඒ ශ්‍රාවකයා කාමයන්ගේ නිස්සරණයේ පිණිස එකතු වෙන්න නම් කාමයන් දුක්ඛ සත්‍ය විසේ සංග්‍රහ කරලා බලන්න ඕන. කාමයන් දුක්ඛ සමුදය සත්‍ය ඔස්සේ විමසලා බලන්න පටන් ගන්න ඕන. ස්පර්ශේ නිසා හට ගන්න විදිය. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් කාමයන් නිරුද්ධ වී යන ආකාරය බලන්න පටන් ගන්න ඕන. ඒක නිරුද්ධ කරන ප්‍රතිපත්තිය විදියට සීල සමාධි ප්‍රඥාවම හොඳට නුවණින් විමස විමසා දකින්න ඕන. එතකොට ඒ පුද්ගලයාට කාමයන් ඇසුරු කරගෙන සිව්සස් දහම ඇසුරු කරන්න පුළුවන් නම් ඒ ඇසුරු කරන්න පුළුවන් මට්ටමට අපි කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. එතකොට යා මොකද වෙන්නේ? කාමයන්ගේ නික්මීමක්. කාමයන්ගේ නික්මීමකට යා එක එත එකතු වෙනවා. කාමයන්ගෙන් සිත මිදෙනවා. අන්න එතන තමයි ඵල සම්මාදිට්ඨියට එකතු වන ශ්‍රාවකයාට ලැබෙන අත්දැකීම. ඒතර මෙන්න මේ විදියට ගැඹුරින් විමසා බලනකොට ඒ මේකට ඇති හැකියාව මේ කියන අර කම්මස්ස කතා සම්මාදිට්ඨිය, ධ්‍යාන සම්මාදිට්ඨිය, විදර්ශනා සම්මාදිට්ඨිය, අර සිව්සස් දහම ඇසුරු කරන මට්ටමේ මාර්ග සම්මාදිට්ඨිය, ඵලසිත්වල උපදින ඵල සම්මාදිට්ඨිය, මෙන්න මේ විදියට සම්මාදිට්ඨිය මතු කර ගන්නවා නම් මෙතන ධර්මයේ තියෙනවා මේකට අවශ්‍ය හැකියාව. හත්තේහි වා පාදේහි වා වායමෝතිකෝ බික්කවේ විරියාරම්භස්සේ තං අදි වචන. අත්තුලින් ගහලා අර සැඩ පහරට අහුවෙච්ච කෙනා අත්තුලින් ගහලා පාවලින් ගහලා ඒතර වෙනවා වගේ මේකට තමයි මොකද්ද කියන්නේ වීර්‍ය කියලා. වීර්‍ය. මේකට වීර්‍යයක් ඕන. කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක. තම තමා තුළ වීර්යවන්තකමක් වුවමනා කරනු. එහෙම වීර්යවන්ත ශ්‍රාවකයෙකුට තමයි
නැගී සිටින්ට පුළුවන් වේ. එතකොට මේන්න මේ විදිහට අපි නැගී සිටීම පිණිස සම්මාදිට්ඨිය මත ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයාට අපිට අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට ඊබඳු අවබෝධයක් කරා යන දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය ඇත්තු හැම දිනාටම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයගෙන කටයුතු කරලා තිබෙන්නේ උපුල් ජයරත්න මහත්මයා, වින්ද්‍යා නදීෂානි මහත්මිය, දරුවන් තිදෙනා වන සෙනුල් ජයරත්න, යෙනුත් ජයරත්න, රිවිනු ජයරත්න කියන පුතුන් දෙදෙනා ප්‍රධාන ඒ පවුලේ පින්තුන් එකතු වෙලයි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. උපුල් ජයරත්න මහත්මයා, වින්ද්‍යා නදීෂානි මහත්මිය ප්‍රධාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා